පාස්කු ඉරිදින ප්‍රහාරයේ අවස්ථාවේදී අප කිතුනු ජනතාව සමග එකට හිටගත් අය අතර ප්‍රමුඛ ස්ථානයේ සිටියේ අප බොදුනු සොහිරු සොවිරයන් බවයි. එහිදී ගෞරවනීය භික්ෂුන් වහන්සේලා හා බොදුනු සොහිරු සොවිරයන්ගෙන් අප වෙත ලැබුණු සහ අදත් ලැබෙන අසහාය සහයෝගය අපට මහත් ශක්තියක් බව ස්තුතිපූර්වකව සඳහන් කරන්නට අපි කැමැතියි. මේ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කතෝලිකය පමණක් නොව කිතුනු බොදුනු හින්දු බැතිමතුන්ද අහිංසක මුස්ලිම් බැතිමතුන්ද කීප දෙනෙකු සිටිනවා. රස්ත ප්‍රහාරවලට ආගමක් ජාතියක් භාෂාවක් කියා වෙනස් කරන්නට බැහැ. ඒ නිසා ඒවාට අනුබල දීම සාපරාදී ක්‍රියාවක්. තව එක දෙයක් පැහැදිලි කළ යුතුව තිබෙනවා. එනම් මේ ප්‍රහාරය ගැන විවිධ පෙරදැනුම් ලැබුණත් ප්‍රහාරය ගැන දැන දැනත් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරගනුවස් ඒ වළක්වන්න කටයුතු නොකළාය. කළේ මහ පොළොව උසුලන්නේ නැති මහා අපරාධයක්. ඒ අය දැන් දේශපාලන පක්ෂවල සෙවන සොයා තමන් සුද්ධවන්තයන් හැටියට පෙනී ඉඳලා බේරෙන්න හදනවා. ඩීල් දේශපාලනේ යෙදෙනවා. කවුරු කවුරුත් මාන බලනවා. තමන් ජනතාවට සේවය කරනවායි කියලා ඉහළ තනතුරු වලට ඇවිල්ලා අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට වෙන්නට යන විනාශය ගැන දැන දැනත් ඒ සම්බන්ධයෙන් කිසිත් නොකර සිට ඒ අයට ඒ ගැන යම් දවසක එහෙම කරපු අයට ගණන් දෙන්න වෙන බව අපි කවුරුත් මතක තබා ගත යුතු වෙනවා. තමන්ගේ ආගමට ජාතියට පක්ෂයට අයිති නිසා මොන වැරද්ද කෙරුවත් ඒ අයව ආරක්ෂා කරගන්න නොඑක් අංශවලට බලපෑම් කරලා මුදල් විසි කරලා අදාළ ෆයිල් ගොනු යට ගහලා දේශපාලන ඩීල් දාලා කරන දීන ක්‍රියා නිසා අපරාධ පිටුපස සිටින සැබෑ කර්තෘවරු නිදැල්ලේ පසු වෙනවා. එවැනි අයටද මේ මරණ හා දුක් වේදනාවල් වල විලාපය ගැන කවදා හරි ගණන් දෙන්න වෙනවා. අපි එවැනි අය ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. කොයි ලොකු පුටුවේ හිටියත් බොරු කරලා බේරෙන්න දේශපාලන හයිය බල දාලා බේරෙන්න බැහැ කියලා අපි ඇයට මතක් කරමු. අපි අපේ ජනනායකයන්ගෙන් එම නිසා ඉල්ලා සිටින්නේ මේ කොමිෂන් සභාවේ වාර්තාව තුළ තිබිය හැකි අදාළ කරුණුත් ප්‍රයෝජනයට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මේ විනාශය සැලසුම් කළ ඊට අනුබල දුන් සහ මේ සාහසික මිනිස් ඝාතනයට මුදල් වියදම් කළ අපරාධකරුවන් වහා නීතියට ඉදිරියට ගේන්න කල් මරන්න එපා කියා. මෙහිදී ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය මේ වැඩ කටයුතු සම්බන්ධ කරගත යුතුයි. මේ ප්‍රහාරය යටගහලා කාටවත් ගැලවෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි වසර දෙකක් නිහඬව ඉවසිලි සාගතව යුක්තිය ඉටු වේ කියා බලාගෙන හිටියා. පළමු වතාවට අපි ලබන ඉරිදා සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට ඇතුළු වෙනවා. ලබන අප්‍රේල් 21 වෙනිදා වෙන විට එතකොට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන අවස්ථාවේ අපට එවැනි විනිවිද පෙනෙන මේ ඉන්වෙස්ටිගේෂන් එකක් සොයා බැලීමක් හරහා යුක්තිය ඉටු නොවේ කියලා වැටහුණොත් අපිට සිද්ධ වෙනවා කළු ඇඳුම් ඇඳීම පමණක් නොව මුළු ලංකාවේම අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලන්න 21 වෙනිදාට ලංකා වටේම හැම ගෙදරකම කළු කොඩියක් ඉල්ලන්න කියලා. මොකද මේ ප්‍රහාරය 269 දෙනෙකු මරණයට පත්වෙච්ච ප්‍රහාරය යට ගහන්න දෙන්න බෑ. මීට කලිනුත් විවිධ අංශවලින් ඇතිවෙච්ච ප්‍රහාර විවිධ ඝාතන බොහොම සාර්ථකව යට කරලා දැම්මා. මේ පාරනම් ඒව යට කරලා දෙන්න අපිට ඉඩක් නැහැ. ඒ නිසා කරුණා කරලා අපි බලේ ඉන්න රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ
මේ අංශ ඒ කියන්නේ CID TID SIS ඒ ඔක්කොම සංවිධාන එකතු කරලා පාස්කු ප්‍රහාර මේ කොමිසමෙන් ඉදිරව වෙලා තියෙන කරුණුත් එකතු කරගෙන දැනට ලැබිලා තියෙන අනිකුත් කරුණු එකතු කරගෙන මේ වැඩපිළිවෙල පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක කවුද මේක කළේ කියන එක ඔයලා බලන්න breaking.lk